ඔබගේ සියලුම වාහන නඩත්තු අවශ්‍යතා සඳහා 25 වසරක අභිමානවත් සේවය ඔටෝ මිරාජ්. අයිබෝන්, ඔන්න අපේ වස්ති ඔෆිස් එක, වස්ති බැක් ඔෆිස් එකට අපිට ෆර්නිචර් ගන්න ඕනා වුණාම අපි දැන් කීපයක අපි හෙව්වා බැලුවා ඕන දේවල් ටික ගන්න. එතකොට අපිට හොඳම ෆර්නිචර් ගන්න තැනකට අපිට සෙට් වෙනවා. මොකද අපිට ඕන ෆර්නිචර් කස්ටමයිස් කරගන්න ඕන. ඉතින් මගේ යාළුවෙක්ගේ මාර්ගේ මට සෙට් වුණා අපිට කැමති විදිහට කස්ටමයිස් කරලා දෙන හොඳ කම්පැනි එකක්, හොඳ සේවාවක් සපයන තැන. දැන් බඩු ටික හදලා තියෙන ඇතුලේ නමින් ටීලර්. මේක මිනුවන්ගොඩ තමයි තියෙන්නේ මේගොල්ලන්ගේ මේ ගණේමුල්ලේ මිනුවන්ගොඩ ගණේමුල්ල පැත්තේ තියෙන්නේ මේගොල්ලන්ගේ වර්ක් ෂොප් එක, මේ ෂෝරූම් එක. හැබැයි ලංකාවේ ඕන තැනකට මේගොල්ලෝ බඩු බෙදා හරිනවා, ඩිලිවර් කරනවා. මේගොල්ලෝ ගාවට අපි එන්නේ විශේෂයෙන් වෙන්න හේතුව මේගොල්ලෝ අපිට කැමති විදිහට බඩු කස්ටමයිස් කරලා හදනවා. අපි යන් ඇතුළට. මේක මේ මේගොල්ලෝ ස්පෙෂල්, ඒ කියන්නේ විශේෂඥය තමයි. සැලුන් වලට සම්පූර්ණ ෆර්නිචර් සහ ওই ඇතුලේ තියෙන දේවල් ටික හදලා දෙන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ සැලුන් එක හිස් ස්පේස් එක පමණයි. ඒගොල්ලෝ බාර දුන්නොත් ඒගොල්ලෝ එක තනිකර සැලුන් එකක් බවට කන්වර්ට් කරලා ඒ අදාළ පටු දාලා ඒගොල්ලන්ට හදලා දෙනවා. ආයෙ ලබා දෙනවා. මේගොල්ලෝ මේ ඇත්තටම මේ මුලින් ඉඳලා හිටිය සැලුන් කතන්දරේ. හැබැයි දැන් ඔන්න ටීලර් ලයිෆ් ස්ටයිල් කියලා කතා කරනවා. තමන්ගේ ගෙදරට උමලක් කරන ඕනෑම ෆර්නිචර්ස් නෙමෙයි ලී බඩුස් කියලා ගන්න ලී බඩු ෆර්නිචර්. ඕනෑම ලී බඩුවක් හදාගන්න මෙතන එන්න පුළුවන්. මේගොල්ලෝ හදනවා. අපි බලමු අපි කස්ටමයිස් කරලා හදාගත්ත මේසෙයි සෝෆා එකයි. තව බඩුවක් හැදුවා. අපි ඔෆිස් එක දැම්මට පස්සේ පෙන්නන්න. දැන් පෙන්නන්න අපේ ඔෆිස් එකේ වස්ති මේසෙයි වස්ති සෝෆා එකයි. බයි, මේ තියන්නේ කෙලින්ම කළු පාට නැව. අපේ මේ ඔෆිස් එකේ හැටියට තියෙන ඉඩ යනුව තමයි අපේ මේ ටිලාන්ම තමයි ඇවිල්ලා මේකේ මැෂර්මන්ට් අරගෙන. මම යාට මේ කිව්වා එතන පොඩ්ඩක් ඩිග අඩුයි, අපිට ඔෆිස් එකේ පොඩි එකක් තියෙන, ඒකට හරියන්න මේ වගේ පැටර්න් එක මේසයක් හදලා දෙන්න කියලා. එතන ඉන්න හෝ නැති වුණත් අපි ආසා කරන පැටර්න් එක මේක තමයි. ඉතින් මේ විදිහට හදලා දෙන්න කියලා කිව්වා. ටීලර් නෙමෙයි ටීලා, මේ අපේ හොඳ මිත්‍රේ. ඒ කියන්නේ අපේ කොස්ටියුම් ඩිසයිනර් රොස්පා. රොස්පාගේ හොඳ වැලිත් තමයි මෙයා. එයාගෙන් තමයි ඇත්තටම අපිත් දැනගත්තේ මෙයාගේ මේ තියෙන සහජ දක්ෂතාවයත් දෙක. සහජම නෑ. ඒ අපිට ඕනේ මේ අපිට කැමති විදිහට වැඩි හදා ගන්නනේ. මේ විදිහට සෝෆා හදා ගන්න, මේ හදා ගන්න. මුලින්ම මෙයාට කතා කරුවොත් නෑ. අවසානේ හදලා දුන්නේ නෑ. මේ අපේ වැඩි ගොඩ දාලා දුන්නා වගේ කාට හරි ඔයාගෙන් වැඩක් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා කවුරු එනවනම් මෙයාගේ සැලුන් එක සම්බන්ධ හරි ගෙදර ෆර්නිචර්ස් නෙමෙයි ෆර්නිචර් හදා ගන්න මේ වස්ති වීඩියෝ එක බලලා ආවේ කියලා මට කියන්න. එතකොට මෙයා ඩිස්කවුන්ට් එකක් දෙනවනේ. අනිවාර්යයෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා. මෙතන කවුරු ආවොත් මොනවද වැඩ කරලා දෙන්න පුළුවා? මොනවද වැඩ කරලා දෙන්න බලාපොරොත්තුවක් තියෙන්නේ? ඒ කරලා ගියාට පස්සේ මොනවද වැඩ කරලා දෙන්න පුළුවත්ද? ඇත්තටම කිව්වොත් අපේ මේන්ම බිස්නස් එක ඇවිල්ලා සැලොන් ෆර්නිචර්ස්. සැලොන් එකක් කාටරි එයාගේ ඩ්‍රීම් කලයකට හදා ගන්න ඕන නම් අපිට ඇවිල්ලා එයා ගත්ත ලොකේෂන් එක විතර අපිට දෙන්න ඕනේ. එතකොට එයාට අවශ්‍ය කලයකට මුළු සැලොන් එකම අපි ආකිටෙක්චර් කෙනෙක් හරහා ලෑස්ති කරලා දෙනවා. ඉතින් ඒක තමයි අපේ මේන් බිස්නස් එක. ඊට අමතරව අපි කරනවා ගෙවල් වලට අවශ්‍ය කරන ෆර්නිචර්ස් සහ රූම්ස් වලට අවශ්‍ය කරන වීටි මිරර්ස්, ඒ හැමදේම ඒ සියල් කස්ටමයිස්. කස්ටමයිස් කියන්නේ මේ ඒගොල්ලන්ගේ සෝෆා එක තියන උන සයිස් එකක් තියෙන එකේ තැනින් තැනට වෙනස් නේ. ඔව්, අපේ ස්ථානයේ දිග පළල අනුව. ඔව්, මොකද හැම සෝෆා එකක්ම එහෙම හදලා නැහැ. ඒ කියන්නේ යම් කිසි දිග ප්‍රමාණයක් තියෙන හැම එකකම. ඉතින් කාටරි පුළුවන් අපේ තැනට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ලොකේෂන් එකේ දිග පළල අනුව ඒගොල්ලන්ට අවශ්‍ය කරන මෙටීරියල් එක, ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රමිතිය අනුව අපේ ෆර්නිචර් එකක් ගන්න. ඊට අමතරව මේ සැලොන් ෆීල්ඩ් එකේ කලර්ස් කියන තීම් එක වෙනස් කරේ අපි ටීලන්. ඒ කියන්නේ මෙච්චර කාලයක් සැලොන්ස් කරේ ඔක්කොම බ්ලැක්.
එතකොට ඒ තීම් එක මේ කට්ටි ඩ්‍රීම් තිබ්බන එකේ කලර්ස් වලට සැලොන් එක හදන්න ඕන කියන එක වෙනස් කරේ අපි තමයි. තමන්ගේ ඩ්‍රීම් කලර් එකක් තියෙනවා නම් සැලොන් එක කරගන්න ලංකාවේ තියෙන එකම ආයතනය අපේ ආයතනයේ විතරයි. ඕගලන්ට ඕන කලයකට ඕන විදිහට ෆර්නිචර් එක ඩිසයින් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ තියෙන සර්විස් එක තමයි ඕගලන්ගේ මොන හරි ෆර්නිචර්ස් වල ආෆ්ටර් සර්විස් આવුවොත් අපි ළඟටම ඇවිල්ලා කරලා දෙනවා. කවුරුත් ලංකාවේ කරන්නේ නැහැ මේ ෆීල්ඩ් එකේ. කොච්චර කල කරන් කරන්නේ? ආෆ්ටර් සර්විස්. සාමාන්‍ය අපේ වොරන්ටි පීරියඩ් එක නම් අපි කරනවා මේ වැඩේ. මේ මේ වීඩියෝ බලලා මිනිස්සු දන්නවනේ බස් මිලගේ. හරි. ඊට අමතරව අපි අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් එකක් එක තමයි මේක කරන්නේ. ඉතින් හොඳ ගුණාත්මක භාවයෙන් හොඳ සැලොන් එකක් වාගේ කලයකට හදා ගන්න ඕන නම් ලංකාවේ තියෙන එකම ආයතනේ ටීලර් ආයතන. එහෙනම් දැන් අපිට ඊළඟට තියෙන්නේ අපේ මේ බඩෝට එක ඔෆිස් එකට දාන්න. දැන් මේවා මේක දැන් ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් කරනවානේ අපිට. අනිත්තරත් එහෙමද? අනිත්තරත් ඔයගලට. රයිට්. අපිට දැන් ඊළඟට තියෙන මේ බඩෝ ටික අපේ ඔෆිස් එකට දාගන්න. ඒකට thank you. ඊලාන්. thank you ටීලන්. thank you. අපිව ගොඩක් ස්තුතියි අපි තෝරගත්තට. ඒකට. අපිටත් මේ වැඩේට සහයෝගය දුන්නට. ඔන්න අපි ෆර්නිච ටික දැම්මා ඔෆිස් එකට. දැන් සම්පූර්ණ කළු කරලා තියෙන ඕගලන්ට මේක වීඩියෝ එක යන අතරවර පෙන්නයි. අපේ තිලන් ටීලන් තමයි වැඩේ ගොඩ දාලා දුන්නේ. මේ අපිට හින්දාම මෙච්ච ටික මට ඇද්ද? ඔව් නැත්තම්. අනික තමයි මේ මෙයා තමයි අපි VIP ලොන්ච් එකක් කරන්නේ. ඒක වැඩ වෙන විදිහත් ඔබට බලා ගන්න පුළුවන්. ඔෆිස් එකේ වටයක් අපි ඇතුලේ පෙන්වන්න මේ ටික හදිච්ච විදිහ. මේ මගේ රික්වයර්මන්ට් එකට මෙයා කරපු දේවල්. මේ තියෙන සම්පූර්ණ බ්ලැක් ඔෆිස් එකක්. බ්ලැක් ෆර්නිචර්. අතන ස්ටූල් අනම්මන සෝෆා ඔක්කොම තිබුණා. මෙයා දැන් කලින් කිව්වා වගේ සැලුන් වලට විතරක් නෙමෙයි. දැන් බලන් ගියාම ඔෆිස් වලටත් ගේම දෙන්න ඉන්නේ. මෙච්චර කාලයකට කරදර කරලා තිබ්බේ සැලුන් වලට වැඩ කරන අයට විතරයි. මම හිතන මෙතනින් පස්සේ ඔෆිස් වලට මේ විදිහ ෆර්නිචර් දාන්න කට්ටියට මේවා ප්‍රශ්නයක් නෑ. මම ඇත්තටම මේ මගේ වැඩේ කරලා දුන්නේ නැහැ මේ කියන්නේ. 100%ක්ම මම සන්තෝෂ වෙනවා සහ වැඩේ සාර්ථකයි මම බලාපොරොත්තු වෙච්ච විදිහටම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ජය වේවා. ඕගොල්ලන්ට ඔෆිස් එකට විතරක් නෙමෙයි සැලුන් එකට විතරක් නෙමෙයි ගෙදරට, මල ගෙදරට, මගුල් ගෙදරට, ඕන ගෙදරකට ෆර්නිචර්. ටීලන් lifestyle. ටීලන් group. ටීලන් group. මෙයාගේ නම්බර් එක ඔන්න පල්ලෙය තියෙනවා. මේ අපි description එකේ ඔක්කොම ටික දානවා. මම වගකීමෙන් කියනවා මෙයාගේ වැඩ quality. ඉතින් ඕගොල්ලෝ ඕනම ගෘහ භාණ්ඩ ෆර්නිචර් කියද ගෘහ භාණ්ඩද කියලා මම ගෘහ භාණ්ඩ ඕනම බඩුවක් හදා ගන්න අපේ තිලන්ට රෝල් එකක් දෙන්න. thank you ටීලන්. thank you. ජය. එතෙන්ට දොරක් එනවා. ඒ දොර එතකොට අපි බලන්න ඕන මේ ස්ලයිඩ් කරන්න බෑ. එක්කෝ මේ මෙතනින් සෝෆා එක ඉවරයිනේ. මෙහෙම මේ පැත්තට වගේ තමයි ඉන්නේ. අය ස්ලයිඩ් කර මේ වැඩි. මෙයාව ඕපන් කරලා මෙතන විදුරු අයින් කරනවා. විදුරු අයින් කරලා වෙන ගහන ෆ්‍රේම් එකේම දොර ගහමු. ඔව් ඒකෙම. ඒ කියන්නේ සෙටප් එක මතා මේ පැත්තෙන් බලද්දී ඔව් අරකමයි. අරකමයි ඇතුලේ තියෙන වෙන එකක්. දොර ඇරලා ගිය ගමන් ඒක මගේ සෙටප් එකමයි මෙයාගෙන් ඉවර වෙන්නේ. ඔව්. එතකොට වාඩ් දොරක් ඩිසයින් කරන්නත් තියෙනවා මෙතන. දොරක් හදන්න තියෙනවා. නෑ දොරක් හදන්නේ නෑ මම. මම කර ස්ට්‍රක්චර් එක තියෙනවා. ඔයා ඕක කපන්න. ඔව්. මම මේක ගහනවා යකඩෙන් එහෙනම්. දැන් මම DN එක ගහන්න හදුවේ. ඔව්. යකඩෙන් ගහලා යකඩෙන්ම දොර කෑල්ල ගහමු මේක සයිස් කරලා. ඔව්. ආ ඩ්‍රොප් එක බුදන්න. මේක තමයි වස්ති ඒක බා රෙස්ටුරන්ට් එකේ VIP ලොන්ච් එක. ඕගලන්ට මේක හදන විදිය මොලේ ඉඳන් අපි පෙන්නුවා. ඉතින් මේකේ මේ විදියට ඉන්ටීරිය මේ සෝෆාස් මේ ඇතුලේ දාපු වෙල්වට් මේ කුෂන් කරපු එක මේකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපේ ටීලන් lifestyle වලට. මොකද එයා හිටියේ වැඩි හරියක්ම සැලුන් සම්බන්ධේවට. සැලුන් මුල සිට අග දක්වා මේ ටු සෙට් සැලුන් හදන කියා හිටියේ. සැලුන් චයර්ස් එතකොට මිරර් සනම්බන හැම එකෙම. හැබැයි ඔන්න එයා ෆස්ට් ටයිම් මෙන්න මේ වගේ VIP ලොන්ච් එකක් එයා විසින් හැදුවා වස්ති ඒක බා රෙස්ටුරන්ට් එකේ. ඉතින් ඕගොල්ලන්ගේ ඕන වැඩකට මේ වගේ වැඩකට ෆර්නිචර් සම්බන්ධ ඕන දෙයකට විශේෂයෙන් සැලොන් සම්බන්ධ ඕන දෙයකට ෆර්නිචර් හදා ගන්න මැනිෆැක්චර් කරගන්න ටීලන්ටම කතා කරන්න මේ වැඩේ ඉතාම එලකිරි. ඉතින් අපි ඊළඟ පාර බ්ලොග් එකෙන් හම්බෙමු. දිගටම වස්ති TV එකත් එක්ක ඉන්න. ජයවේවා.